අපි හැම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට සිංහල කියන භාෂාව උරුම වෙලා තියෙනවා ඕනෑම ලෝකේ රටකට ගියොත් අපි මේ රට ඇතුලේ ප්‍රධාන භාෂාවක් තියෙනවා මේ රටේ ජීවත් වෙන මිනිස්සු සංනිවේදනය කරන සංනිවේදනයේට භාෂාව කියන දේ ගොඩාක් වැදගත් ඒ වගේම තමයි ඒ භාෂාව විවිධාකාරයෙන් විවිධ විදිහට හසුරවන්න පුළුවන් ඒ නිසාම තමයි අපේ සිංහල භාෂාව බොහොම පොහොසත් භාෂාවක් කියලා මේ ලෝකේ හඳුන්වන්නේ ඒ නිසාම තමයි අපි පාසල් යන කාලේ අපි සිංහල භාෂාව සිංහල සාහිත්‍ය කියන දේ ඉගෙන ගන්නවා මේ සාහිත්‍ය කියන දේ ඇතුලේ අපි රසාස්වාදය කියන දේ වෙනමම ඉගෙන ගන්නවා මට මතකයි මේ රසාස්වාදය ඇතුලේ අපේ තියෙන කවි ඒ වගේම ගද්‍ය පද්‍ය ඒ වගේම කෙටි කතා නාට්‍ය මේ වගේ බොහෝ දේ ගැන අපි කොහොමද මේ දේ ඇතුලේ තියෙන මේ භාෂාව හසුරුවලා තියෙන විදිහ ඒ හැසිරවීම ඇතුලේ මුනාදනේ මේ පණිවිඩය කියන දේ අපි හොයන්න උත්සාහ කරනවා ඒකට අපිට භාෂා දෙනුම තියෙන්නටත් ඕන භාෂා දෙනුම වගේම තමයි අපිට තියෙන්නට ඕන හොඳ රසාස්වාදී හැඟීමක් ඒ නිසාම තමයි අද පටන් මේ වැඩසටහනත් මේ රසාස්වාදයේ තුල අපේ ආත්මයට කතා කරන වැඩසටහනක් බවට ගීතයක් එක්ක කතා කරන වැඩසටහනක් බවට අපි පත් කරන්නට යන්නේ ඒ මොකද කියනවා නම් අපේ සිංහල ගීතය අපි ඕනතරම් ගීත අහලා තියෙනවා විශේෂයෙන්ම 60 70 80 දශකයේ තිබ්බ ඒ ගීතවල ආකාරය ව්‍යුහය ස්වභාවය නෙමෙයි 20 වෙනි 21 වෙනි සතවර්ෂයේ අපිට ඇහෙන භාෂාව සහ ව්‍යුහය මම මේ කියන්න උත්සාහ කරන්නේ අද උසස් ගුණාත්මක ගීත බිහි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි බිහි වෙනවා හැබැයි ඒ බිහි වෙන ගීතවල භාෂාව හැසිරවීමත් අර මම කියපු 50 60 70 දශකවල ගීතවල භාෂාව හැසිරවීමත් අතරේ වෙනසක් තියෙනවා හැබැයි ඒ වෙනස ඇතුලේ අපිට මේ හැම කාලයකම ගීත රස විඳින්නට පුළුවන් අපි රස විඳීම ගීතයක් කරන්නේ ඒ ගීතේ සංගීතය බොහෝ විට අපිට ඉවහල් වෙනවා ඒ සංගීතය තමයි අපි රස විඳින්නේ හැබැයි ඒ ගීතේ වචන ඇතුලේ දෙන පණිවිඩය අපි රස විඳිනවා බොහෝම අඩුයි අන්න ඒ නිසාමයි අපි අද පටන් මේ ගීතයක් ඇතුලේ තියෙන වචනත් එක්ක ඒ වචනවල තියෙන ගැඹුර සහ අර්ථයත් එක්ක ඒ මවන රූපත් එක්ක අපේ ආත්මයට මේ ගීතය ඒ වගේම දහමත් එකතු කරලා අපේ ජීවිතවලට ආත්මයට කොහොමද කතා කරන්නේ කියන පණිවිඩය හොයන ලස්සන ගමනක් තමයි අපි අද ඉඳන් පටන් ගන්න. ඒ නිසා අපි හැම කෙනෙක්ටම රසාස්වාදයේ තියෙනවා. හැබැයි මේ රසාස්වාදයේ තියෙන මේ තැන් ටික අපි හොයාගෙන නැහැ සමහරක් වෙලාවට. ඒ නිසා ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න මේ රසාස්වාදය හොයාගෙන යන ගමන් ගීතයක් රස විඳින්න කණින් විතරක් නෙමෙයි වචන වලින් මනසින් හදවතින් රස විඳලා ඒ ගීත ඇතුළ අපිට දැනෙන ඒ සංගීතයේ තියෙන රහ ඒ සංගීතයේ තියෙන ලස්සන මිහිරියාව අපේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන් එහෙනම් අපි මේ වැඩසටහන් මාලාවේ තෝරගන්න පළවෙනිම ගීතය මේක බොහොම නූතන යුගයේ මම ගායිකාවක් කියනවට වඩා මම විශේෂයෙන් ප්‍රසිද්ධ වෙන්නේ රංගන ශිල්පිනියක් විදිහට. හැබැයි ගායිකාවක් විදිහටත් ඇගේ ප්‍රතිභාව පෙන්වලා තියෙනවා. ඒ නිසාමයි මේ ගීතය අද තෝරගන්නේ විශේෂයෙන්ම මේ ගීතය කතා කරන්නේ අඹු සැමි ප්‍රේමය ඇතුලේ විවාහක සැමියෙක් සහ බිරිඳක් ඔවුන් එකිනෙක කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? විවාහයක් ඇතුලේ විවාහ වුණාම සැමියා සහ බිරිඳ එකිනෙක කෙනාගෙන් විවිධාකාර දේවල් බලාපොරොත්තු වෙනවා. ඒක සමහරක් වෙලාවට පවුලෙන් පවුලට මේ යුවලෙන් යුවලට සාපේක්ෂ වුණාට පොදු කාරණා කිහිපයක් තියෙනවා. ඒ පොදු කාරණා ගැන හරිම ලස්සනට ලස්සන රූප ටිකක් යොදාගෙන අපිට මේ ගීතය කතා කරනවා. මේ ගීතය ගායනා කරන්නේ සමනලි ෆොන්සේකා කියන ඒ නූතන යුගයේ තරුණ ගායිකාව. සංගීතය කරන්නේ අරුණ ගුණවර්ධනයන්. ඒ වගේම පද රචනය සුජීව හෙට්ටි තන්ත්‍රිගේ. ඉතින් අපි එහෙනම්
මේ ගීතේ මුල් පද පෙළ හතර අහලා බලමු මොන වගේ අදහසක්ද අපිට දෙන්නේ කියලා. කෝලික් මොටද මට අපිට මේ පදපේලි හතරේ රූප දෙකක් ගේනවා මේ පළවෙනි පදපේලි හතර ගේන රූප දෙක අපි වචන වලට ගියොතින් කෝලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේ නෙක් වයන් ඉඳ හිට දුක අහනා දැන් මේක ගායිකාවක් ගායනා කරන නිසාම අපිට මේ වගේ පරිකල්පනයකට එන්න පුළුවන් ඒ තමයි බිරිඳක් සැමියෙක්ගෙන් පුරුෂයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියන දේ මේ ගැහණිය කතා කරන විදිහට අපිට අරගන්නට පුළුවන් හැබැයි මේක 2-way ගීතයක් ඒ කියන්නේ දෙපැත්තටම මේක තියෙනවා බිරිඳක් සැමියෙක්ගෙන් වගේම සැමියෙක් බිරිඳකින් බලාපොරොත්තු වෙන දේ මේ පොදු දේ ගැන කතා කරනවා ඉතින් මේක කියනවා කෝලෙක් අපි දන්නවා කෝල කියන්නේ අපි සාමාන්‍ය කියනවා මිහිරි ගීත ගායනා කරන කෙනාට කෝලෙක් වගේ සින්දු කියන්න පුළුවන් කියලා කෝලෙක් අපි දන්නවා ගොඩක් කාලවලට අප්‍රේල් මාසයේ අවුරුදු මාසයේ නේ අපි කියනවානේ අවුරුදු ගේනවා කියලා අවුරුදු එන බව අපිට සංඥාවක් දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ කෝලා මේ කටහඬ මේ කෝලගේ මේ කුරුල්ලගේ හඬ බොහොම මිහිරි. ඒකට මේක කියන්නේ කෝලෙක් වගේ ලස්සනට ගී කියන කෙනෙක් මට වැඩක් නැහැ. ඒ කියන්නේ මේ ගායිකාව මේ කතකයා කියනවා නේද අපි හැම කෙනෙක්ම නේද විවාහ වෙන යුවලක් මේ විවාහය බලාපොරොත්තුෙන් කරන ඒ ඉන්න අවධිය බොහොම සොඳුරුයි ඒ ආදරය කරන අවධිය බොහොම සොඳුරුයි ඒ වගේම තමයි ඒ විවාහ වෙච්ච මුල් කාලේ නේ අපි කියනවා බොහොම ආනන්දජනක කාලයක් ගත කරනවා අපි කියනවානේ රොමැන්ටික් කියලා එතකොට කෙනෙක් නේ මේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ රොමැන්ටික් ගතිය තමාගේ අනිත් පාර්ශවයෙන් ඒ රොමැන්ටික් ගතිය කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඒක බැල්ම ස්පර්ශය. එතකොට අපි තියෙන සාද අපි කියනවා සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටිස් මේ වගේ ඇනිවර්සරි මේ වගේ ගොඩක් දේවල් අපි අනිත් කෙනාට සතුටක් දෙන්න. මගේ සමාගමත් එක්ක මේ සම්බන්ධයත් එක්ක අනිත් කෙනාට සතුටක් ගේන්න අපි මේ විදිහේ බොහොම ආදරණීය දේවල් අපි කරනවා. එතකොට මේ කතකියා කියන්නේ මේ ආදරණීය දේවල් සම්බන්ධයකට අවශ්‍යයි. නමුත් ඒ ආදරණීය දේවල් වලට වඩා කියනවා උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහනා. උලලේනෙක් අපි දකිනවා උලලේනා අපි කෑ ගහනකොට සාමාන්‍ය කියනවා ඒක අසුබ ලකුණක් කියලා අපි කියනවා. හැබැයි ඔබ දන්නවාද මේ උලලේනෙක් උලලේනයි අපි කියනවා උලලේනගේ ස්ත්‍රීලිංග ඒ කියන්නේ ස්ත්‍රී පක්ෂයනේ. එතකොට මේ ස්ත්‍රී පක්ෂයයි උලලේනයි මේ කෑ ගැහිම කරන්නේ මේ උලලේනෙක් කෑ ගහන්නේ මේ රාත්‍රියේදී එක්තරා විදිහක සංඥාවක් දෙනවා. ඒ තමයි මේ උලලේනගේ ස්ත්‍රිය කෑ ගහනවා සද්දයක් නිකුත් කරනවා. ඒ සද්දේ නිකුත් කරන්නේ දැන් මේ වෙලාවේ මේ උලලේනත් ඒ වගේම මේ ස්ත්‍රී පක්ෂයත් එකතු වීමට සූදානම් බව තමයි මේ ස්ත්‍රිය නේ මේ ගැහණු සතා මේ වෙලාවේ උලලේනට සංඥාවක් දෙනවා. එතකොට බලන්න අපි සාමාන්‍යයෙන් මේක අසුබ ලකුණක් විදිහට අපි පාවිච්චි කරාට ඇත්තටම මෙතන වෙන්නේ උලලේනෙක් ඒ වගේ මේ ගැහණු සත්වයත් එක්ක එකතු වීමේ ලස්සන දෙයක්. ඒ ඒ ඒ සතුන්ට එක ලස්සන දෙයක්. හැබැයි අපිට ඒක අසුබ දෙයක් වෙලා තියෙනවා. එතකොට ඒ නේද මේ තියෙන පරිසරයත් එක්ක කියනවා උලලේනෙක් වෙන්න මොකටද මගේ දුක අහන. අද ගොඩක් වෙලාවට මේ සම්බන්ධේ අපි ආදරණීය කරනවා වගේම තමයි මේ සම්බන්ධේ සමහරක් වෙලාවට අපි එකිනෙක කෙනා අපි එන පරිසර විදිහ වෙනස්
අපේ තියෙන ගතිය වෙනස් අපේ තියෙන එක එක ආකාරයේ මේ හැසිරීම් රටාවන් වෙනස් මේ රටාවන් දෙකක් තමයි එකතු වෙන්නේ එකතු වෙන්නේ ඒකනේ ස්වාමින් වහන්සේත් කියන්නේ ඔවුන් දෙදෙනා එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වෙති එක් මාංශයක් වෙති මතේතුමාගේ සුභාරංචි වහන්සේ කියනවා මගේ පෞලුතුමා කියනවා මේ දෙදෙනෙක් එකතු වීම එක හරි අභිරහසක් එතකොට අභිරහසක් කියන්නේ විසඳ ගත යුතු දෙයක්නේ එතකොට මේ අභිරහසක් විසඳනවා කියන දේම ලොකු ප්‍රශ්නයක් එතකොට මේ පාර්ශවයන් දෙකම බිනිදත් සැමියත් කියන මේ දෙදෙනාම නේ අපි දන්නවා ගොඩක් වෙලාවට අපි විවිධාකාර පීඩන වල ඉන්නවා සමහරක් වෙලාවට සැමියා පීඩනයක ඉන්නවා කාර්යාලයේ පීඩනයක බිනිදත් පීඩනයක ඉන්නවා සමහරක් වෙලාවට නැන්දම්මගේ පීඩනයක අසල්වාසීන්ගේ පීඩනයක දරුවන්ගේ පීඩනයක සමහරක් වෙලාවට මේ පීඩනයන් අපි ගොඩක් වෙලාවට සංවාදයකට අරගෙන යනවා බොහොම අඩුයි සමහරක් වෙලාවට බිරිඳගේ තියෙන ඒ දුක වේදනාව පීඩණය නේ කියා ගන්න සැමියා දෙන අවකාශය බොහොම අඩුයි සමහරකට වැඩ කරලා එනවා මහන්සි වෙලා එනවා සමහරකට බිරිඳ යම්කිසි කතාවක් කියන පටන් ගන්නකොටම ඒකට දෙන අවධානය ගොඩක් වෙලාවට අපේ පිරිමි පාර්ශවයෙන් අඩුයි ඒ වගේම තමයි පිරිමි පාර්ශවයෙන් ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවය කලාතුරකින් තමයි ඉඳලා හිටලානේ තියෙන වේදනාවක් කියන්නේ කතාවක් කියන්නේ බොහොම ගොඩක් වෙලාවට අපි කියනවා මේ පිරිමි කෙනා බොහොම গুপ্তයි කියලා සමහර කලාට අපි කියනවා වැඩියෙන් අදහස් ප්‍රකාශ කිරීම ස්ත්‍රී පාර්ශවයෙන් වෙන්නේ හැබැයි ඉඳලා හිටලා දෙයක් කියන පටන් ගන්නකොට ඒකට සමහරක් වෙලාවට ස්ත්‍රිය බිනිඳ අසංවේදී වෙනවා ඉතින් මේ නිසා තමයි ගොඩක් වෙලාවට අද අපේ තියෙන මේ අමුසැමි ප්‍රේමයන් අතර තියෙන විරසක වීම සහ ඈත් වීම වලට ගොඩක් හේතු වෙන්නේ මේ සංවාදයේ තියෙන මදකම. මගේ දුක වේදනාව මගේ අනිත් පාර්ශවයට කියන්න ඉඩක් නැහැ. ඒ වගේම අනිත් පාර්ශවයට ඒක අහන්න ඕන කමකුත් නැහැ. හැබැයි මේ සම්බන්ධය අපි හිතනවා මේ අර රොමැන්ටික් දේවල් වලින් ආදරණීය දේවල් වලින් තෑග්ගක් දීලා නේද සිඹීමක් කරලා ස්පර්ශයක් දීලා සමහරක් වෙලාවට නේ ඒ වගේ පුංචි නේ පැය කිහිපයකින් අපි හිතන්න උපන්දිනයක් කියලා පැය කිහිපයකින් ඒ තියෙන දේ ඉවර වෙනවා හැබැයි ජීවිතය කියන්නේ අර ආදරණීයව ගත කරමන පැය දෙක තුනකට නෙමෙයි අර ෆිල්ම් එකක් වගේ ඒ යන පැය දෙක තුනකට නෙමෙයි මේක මේක ජීවිත අවසාන මොහොත වෙනකන් ඒකනේ ඔබ පොරොන්දු දෙන්නේ විවාහයේදී වාසනාවත් කල්හිද අවාසනාවත් කල්හිද දුකේදී සහ සැපේදී මම ඔබත් සමග ඉන්නවා කියලා. ඉතින් ඒකයි මෙතනදී පළවෙනි කාරණය මේ දෙන්නට මොන වෙනවා? මේ මගේ විශ්වාසවන්තකම. එකෙනෙක් කෙන අනෙක් කෙනාට විශ්වාසවන්ත වෙන්නට ඕන. ඉතින් එතනදී මේ දුක අහනවා කියන දේ බොහොම වැදගත්. ඒ දුක අහලා සමහර කලකට ඔබට උත්තරයක් නැති වෙන්න පුළුවන්. නමුත් අර දුක අහන එකම මගේ අනිත් පාර්ශවයේගේ ඒ කෙනාට ඒක අස්වැසිල්ලක් වෙනවා. ඉතින් ඒක තමයි මේ කතකයා පළවෙනි පද හතරෙන් කියන්නේ. ඊළඟ පද හතරේ මේ කතකයා තවත් මේ විවාහ ජීවිත අඹසැමි ප්‍රේමය ඇතුලේ තිබිය යුතු ගුණාංගයක් ගැන කතා කරනවා. අපි අහමු. කොච්චර ලස්සන අපූරු රූප අරගෙන එනවාද කියලා මේ රචකයා අපිට කියනවා රුවලක් මොටද සුළඟක් එන තුරු සිටිනා හබලක් වයන් ඔරුවක් වෙරළට ගේනා සාමාන්‍යයෙන් ඔරුවක නේ රුවල දිග හරින්නේ හුලං වැඩි වෙලා නිකන් නේ මට ඔරුව ඕන පැත්තට නේ ගමන් කරවන්න බැරි වෙනකොට තමයි අපි රුවල දිග හරින්නේ ගොඩක් වෙලාවට නේ සුළඟ නේ දැඩි වෙනකොට මේ රුවල දිග හරිනවා නැත්තම් අපි ඔරුව නේ අපිට ඕන විදිහට අපිට පාලනය කරගන්න පුළුවන් වෙනකොට අපිට රුවල ඕන නැහැ එතකොට මේ රචකයා මේ කතකයා කියනවා නේ මට රුවලක් වෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ දැන් රුවල අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට අර හුලඟක් එනකොට නැත්තම් රුවල ඕන වෙන්නේ නැහැ ඒ වගේ තමයි අර ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ වෙලාවේ ඕන වෙලාවට පාවිච්චි කරලා ඕන නැති වෙලාවට අතහරින කෙනෙක් මට ඕන නැහැ. මේ මට නේ දැන් කෑම ටික මේසෙට ගේන්න තමයි මට මගේ බිරිඳ ඕන. එතකොට ගෙදරට බඩු මුට්ටු ටික ගේන්න ගන්න තමයි මට මගේ සැමිය ඕන සල්ලි වලට. එහෙම වැඩක් නැහැ. රුවලක් ඕන නැහැ. අර ප්‍රශ්නයක් එනකන් බලාගෙන ඉඳලා
නේ ඒ දෙයට ඊට පස්සේ පාවිච්චි කරලා අතහරින භාණ්ඩයක් වෙන්න බෑ කෙනෙක් කෙනා. ඒක නෙමෙයි මේ කියන්නේ. එතකොට මේ ගායිකාව කියනවා කතකයා කියනවා මට රුවලක් වෙන්න ඕනේ. මට වෙන්න ඕන කවුද? ඔයා හබලක් වෙන්න ඕන. එතකොට හබලක් මොකද කරන්නේ? හබලක් තමයි මේ ඔරුව වෙරළට අරගෙන යන්නේ. එතකොට හබල හැමතිස්සෙම ඔරුවට නිරන්තරයෙන් ඕන. නිරන්තරයෙන් හබල ඕන. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයා මට මගේ ජීවිතේ ශක්තියක් වෙන්න ඕන. නේ වෙරළට යන්න. එතකොට වෙරළ අපි දෙන්නගෙම අරමුණ වෙරළ. වෙරළ කියන්නේ මොකද්ද? ඒ ජීවිතේ අවසානේ. වෙරළ කියන්නේ ඔරුවක් වෙරළට යනවා කියන්නේ ඒක තමයි අවසානේ නේද? තනකේ තව ගොඩබිමක ඉඳන් අනිත් ගොඩබිමට යනවා. එතකොට යන ගොඩබිම වෙරළ අවසානේ. එතකොට මේ අවසානේ වෙනකන් මගේ ජීවිතයේ ඇතුලේ ඔයා හබලක් වගේ මට ශක්තියක් වෙන්න ඕන. ඕන වෙලාවට ඇවිල්ලා ඕන නැති වෙලාවට අයින් කරන කෙනෙක් නෙමෙයි. ජීවිතේ පුරාවටම මේ ප්‍රශ්න හරහා ඔයා මාව අරගෙන යන්න ඕන. ඒක තමයි මේ කෙනෙක් කෙනා බලාපොරොත්තු වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් එනකොට ගැටලු සහගත තැනක් එනකොට මේ මේක මම ගිනාපු දෙයක් නෙමෙයි. මේක මම ඇති කරපු දෙයක් නෙමෙයි. මම නෙමෙයි. මම දන්නේ. ඔයා තමයි මේක කරගත්තේ. ඔයා තමයි මේ ප්‍රශ්න ගෙනාවේ. දරුවන්ගේ ප්‍රශ්න සමකරට මම දන්නේ. ඔයා 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 උත්තරයක් දෙන්න. ඔයා විසඳ ගන්න. ඔයා ඔයානේ දරුවගෙන බලන්න. ඔයා විසඳ ගන්න කියලා සමහර වෙලාවට අපි දකිනවා අපි ඒ එතනින් අපි බේරිලා යන්න පැනල යන්න අපි උත්සාහ කරනවා. ඒ පැනල යන එකේ අවසානයනේ ගැඹුරුතම තැන තමයි සමහරක් වෙලාවට ජීවිතයේ මේ සියදිවි හානි කර ගැනීමට පවා යනවනේ. සමහර කරලා ණය අරගෙන මේ හැම දෙයක්ම අරගෙන මම හිතනවා මට ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ මම ජීවිතේ නැති කරගත්තයින් පස්සේ එතනින් මේ කතාව විවරයි කියලා. ඔව්. ජීවිතේ නැති කරගන්න කෙනාට කතාව විවරයි. හැබැයි ජීවත් වෙලා ඉන්න අයට කතාව විවර නැහැ. එයාට කතාව පටන් ගන්න එතනින්. එතනින් තමයි කතාව පටන් ගන්න. ඒ නිසා අපිට ඕන තරම් කතාංග තියෙනවා මේ වගේ ජීවිතය ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව එක්ක පැනලා ගිහිල්ලා එක්ක ජීවිතය නැති කරගෙන එක්ක එකපාර අතුරුදහන් වෙලා ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා යනවා. එතකොට අර ජීවත් වෙන අය තමා කරපු දේ වෙනුවෙන් දුක් විඳින්නට ඕන. එතකොට තමා නෑ කාටවත් මෙතනදී ශක්තියක් වෙන්න. ඒකනේ ජේසුස් වහන්සේත් කියන්නේ ඔබ ලෝකේ ආලෝකය. ඔබ ලෝකේ ආලෝකනේ අනිත් කෙනාගේ ජීවිතය ආලෝකමත් කරන කෙනා. අඳුරට දාන කෙනා නෙමෙයි. ප්‍රශ්න ඇති කරලා පැනල යන කෙනෙක් වෙන්නට එපා. නෑ. ප්‍රශ්නයක් එනවනම් ඔබ දෙදෙනාම මේ ප්‍රශ්නෙට මුහුණ දිය යුතුයි. මේක මං නිසා ආපු ප්‍රශ්නයක්ද? ඇය නිසා ආපු ප්‍රශ්නයක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ප්‍රශ්නේ ඇතුලේ මම අනිත් කෙනාට හබලක් වගේ ශක්තියක් දෙනවද අවසානයේ මොහොත දෙක යන්න. අවසාන මොහොත දෙක යන්න. ඒක තමයි මේ කතාවේ මේ කතිකය හරි ලස්සන්ට කියන්නේ. හබලක් වෙන්න ශක්තියක් වෙන්න ඔබ ශක්තියක් විය යුතුයි. එකිනෙක කෙනාට ශක්තියක් වෙනකොට තමයි එතන ලොකු ධෛර්යයක් හටගන්නේ. ධෛර්යයක් හටගන්නේ. එතකොට පෞලේ ගැටලුවක් මේක සැමියාගේ විසඳන්න ඕන ගැටලුවක් නෙමෙයි. මේක ඔයා බලා ගන්න ඕන ගැටලුවක් නෙමෙයි. මේක අපි දෙන්නම එකට බලා ගන්න ඕන ගැටලුවක්. මේ දරුවගේ ගැටලුව අපි දෙන්නම විසඳන්න ඕන ගැටලුවක්. මේ ආර්ථික මේ තියෙන ගැටලුව ණයතුරුස් අපි දෙන්නම එකතු වෙලා විසඳන්න ඕන ගැටලුවක්. මගේ මහත්ය වැඩ කරන ඕටි කරනවා මට පුළුවන් මොකද්ද මටත් පුළුවන් මෙහුම් කරන්න මමත් එනම් මහන්න පටන් ගන්නවා මට පුළුවන් ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් කරන්න මට පුළුවන් කැම ටිකක් හදන්න මමත් පටන් ගන්නවා නැත්තම් ණය ගත්තේ ඔයා ඔයා මේක බේර ගන්න කියන එක නෙමෙයි මෙතනදී ගැහණියත් ඒ වගේම පුරුෂයත් දෙදෙනාම බලාපොරොත්තු වෙන්නේ දෙදෙනාම අනිත් කෙනා ශක්තියක් වෙයි කියන එක බලාපොරොත්තු වෙනවා එතකොට විශ්වාසවන්තකම ශක්තිය වගේම තවත් දෙයක් එකිනෙක කෙනා බලාපොරොත්තු වෙනවා තුන්වෙනි පදපේරියෙන් අන්න ඒ ගැන සමනලී ෆොන්සේකා මෙන්න මේ විදිහට කියන නටුවක් මොටද මටලා සුලකට සැලේනා කටුවක් මෙයන් මල් නටුවක් නටුවක් මොටද මටලා සුලඟට සැලෙනා කටුවක් වයන් මල් නටුවක් මුර කරනා. එතකොට එමෙ කියනවා මට මේ හුලඟ එනකොට මේ හෙට මෙහෙට වැනෙන නටුවක් මට වැඩක් නැහැ.
මට වෙන්නට ඕන කවුද කටුවක් එතකොට මල හැමතිස්සෙම රඳා පවතින්නේ නටුවේ හැබැයි හුලඟක් එනකොට මේ නටුව ශක්තිමත් නැත්නම් මේ මල නටුවෙන් වෙන් වෙලා යනවා එතකොට කියනවා එහෙම සැලෙන නටුවක් වෙන්න එපා හැබැයි ඔයා වෙන්න ඕන කටුවක් ඇයි කටුවක් වෙන්නේ ඒ කටුවක් වෙනකොට අර මලට කිට්ටු වෙන්න කාටවත් බෑ නටුවේ කටුව තියෙනකොට අපි කියනවනේ නේද රෝස මලේ නටුවේ කටු එතකොට නටුවේ තමයි කට්ට තියෙන්නේ කට්ට තියෙනකොට නටුවේ කාටවත් මලට ලං වෙන්න බෑ ඇයි අර කට්ට තියෙනවා එතකොට නටුවෙන් ඇල්ලුවොත් මල අල්ලන්න ගියොත් කට්ට ඇනිනවා එතකොට කට්ට තියෙන්නේ මොකටද නටුව ආරක්ෂා කරන්න නෙමෙයි මල ආරක්ෂා කරන්න අපි ජුසේතුමාට කියනවා සුරකි පියා කියලා ඇයි සුරකි පියා කියලා කියන්නේ මරිය වහන්සේවත් ජේසුතුමාවත් ආරක්ෂා කරපු නිසා අපි දකිනවනේ නේද ජුසේතුමාට දෙවියන් වහන්සේ දෙන කැඳවීම හරි අමුතු කැඳවීමක් නාසරතෙන් බෙත්ලෙහෙමට යන්න ආයි බෙත්ලෙහෙමෙන් යන්නට ඕන මිසරේට ඊජිප්තුවට ආයි ඊජිප්තුවෙන් එන්නට ඕන නාසරෙත් වලට මේ කිසිම ගමනක් ලේසි ගමනක් උනේ නැහැ මේ ගමනේදී නාසරෙතින්නම් බෙත්ලෙහෙමට යනකොට ජුසේතුමා ආරක්ෂා කරේ ගැඹිනි අම්ම කෙනෙක් එතකොට බෙත්ලෙහෙමින්දන් ඊජිප්තුවට යනකොට ජුසේතුමා ආරක්ෂා කරනවා තව දරුවෙක් එක්ක ඒක ලේසි පහසු කාර්යයක් උනේ නැහැ එතකොට ආරක්ෂා කරනවා වගේම තමයි මේ යන යන තැනදී ඉන්න හිටින්න තැනක් කෑම බීම මේ හැම දෙයකටම ඇඳුම් පැළඳුම් මේ හැම දෙයකටම දේවල් සපයන්නා වුණේ ජුසේතුමා අන්න ඒ නිසාවෙන් මට හිතෙනවා මේ පදපේලි හතර ගොඩක් වෙලාවට ගැළපෙන්නේ ඇඳ ගන්නට වෙන්නේ අපේ ගෙවල් වල ඉන්න අපේ තාත්තලට ස්වාමි පුරුෂවරුන්ට ඒ මොකද ඔබ තමයි පෞලක සුරකි පියෙක් වෙන්නේ රකවරණය දෙන කෙනෙක් වෙන්නේ හැමතිස්සෙම අම්මත් කියනවානේ බය වෙන්න දෙයක් නැහැ තාත්තේ වෙලාවේ gederi ඉන්නවා එතකොට දුව එනකොට රෑ වෙලා අම්ම නෙමෙයි මගට යන්නේ දුවව ගන්න දරුවව ගේන්න තාත්ත තමයි යන්නේ ඇයි පුරුෂයා කියන්නේ ආරක්ෂාවේ කැඩපතක් වගේම තමයි ආරක්ෂාව කියනකොට අපිට හැමතිස්සෙම ඔලුවට එන්නේ ස්වාමි පුරුෂයා ස්ත්‍රිය නෙමෙයි පුරුෂයා තමයි ආරක්ෂාවේදී එන්නේ අන්න ඒ නිසා නේද මේ පෞරුෂය කියන දේ පිරිමියෙක්ගේ පෞරුෂය කියන දේ තමගේ පවුලට බොහෝම වැදගත් ඒ පෞරුෂය හැදෙන්නේ බේබදුකමකින් නෙමෙයි සමහර පුරුෂ පක්ෂයේ හිතනවා පෞරුෂය කියන දේ ගොඩනගා ගන්න පුළුවන් බේබදුකම ඇතුලේ. මේ බේබද්දෙක් වෙලා චණ්ඩියෙක් වෙලා කවුරුත් එතකොට අපේ ගෙදරට එන්නේ නැහැ. මගේ දුව දිහා බලන්නෙත් නැහැ. නෝන දිහා බලන්නෙත් නැහැ. දරුව දිහා බලන්නෙත් නැහැ. චණ්ඩිකම කියලා. නැහැ. චණ්ඩිකම කියන්නේ නිවට කමක්. ඒක නෙමෙයි පෞරුෂය. ආරක්ෂාව. එතකොට තමා ගෙදර ඉන්නකොට අපේ තාත්තා ගෙදර ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ කියන එක දරුවන්ට දැනෙන්නට ඕන. තාත්තා ගෙදර ඉන්නවා බය වෙන දෙයක් නැහැ කියන එක බිරිඳට දැනෙන්නට ඕන. තාත්තා අපිත් එක්ක මේ ගමන යනවා බය වෙන දෙයක් නැහැ කියන එක පවුලට දැනෙන්නට ඕන. අන්න ඒක තමයි ආරක්ෂාව කියලා කියන්නේ. අවශ්‍ය දේවල් ටික නේ හොයලා බලලා සපයන්න පුළුවන් පෞරුෂයක් තියෙන්නට ඕන. එතකොට ඒ අවශ්‍ය කරන දේවල් ඔබ පවුලට සපයලා දෙයි. හැබැයි ආරක්ෂාව සපයන්න බැරි නම් දරුවන්ටත් ගෙදර ඉන්න බිනිදටත් දැනෙනවා නම් අපිට ආරක්ෂාවක් නැහැ කියලා පුරුෂයා ගෙදර ඉද්දිත් ඒ කියන්නේ ඔබ ඒ අයව ආරක්ෂා කරන සුරකි පියෙක් වෙලා නැහැ. එතකොට සුරකි පියෙක් හැමතිස්සෙම තමාගේ පවුල තමයි පවුලට තමයි මූලිකත්වයේ දෙන්නේ. තමාගේ යාළුවන්ටවත් රෑ වෙලා සාදවලට ගිහිල්ලා බීමත් වෙලා එන එතනට නෙමෙයි තමාට නෙමෙයි හැමතිස්සෙම රැකවරණය දෙන පිරිමියෙක් මුල් තැන දෙන්නේ තමාගේ පවුලට. සාදයක් තිබ්බත් එතනින් සමහර පිරිමි යනවා නේද? මම යනවා රෑ වෙන්න කලින් ගෙදර අය බලාගෙන ඉන්නවා. එතකොට සමහර පිරිමි කියනවා අර පෞර්ෂය නැති පිරිමි කියනවා මේ සමහර කලාට කියන වචන වලින් අපි ගත්තොත් නේද? ගෑනිට බයයිද? ඇයි ගෑනිට බයද? ඔහොම මහනවා නේද? නෑ. ඒ පිරිමි කෙනා ගෙදර යන්නේ ස්ත්‍රියට බය නිසාවත් නේද එහෙම කටයුත්තක් නෙමෙයි මේ යන්නේ ඇයි මට මගේ පවුල ආරක්ෂා කරන්නට ඕන පවුලට ආරක්ෂාව තියෙන මම එතන හිටියොත් අද ගොඩක් අයට මේක හිතෙන්නේ නැහැ ඒ නිසා නේ ගොඩක් පිරිමි හිතනවා අපිට රෑ වෙනකන් සාදවලට ගිහිල්ලා අපිට අපේ තියෙන වින්දනේ අරගෙන සතුට අරගෙන අපිට ඕන වෙලාවක ගෙදර එන්න පුළුවන්
හැබැයි ගෙදර දරුවොත් නෝනත් බය බය ඇහැරිලා ඉන්නට ඕන ගෙදරට එනකම් පිරිමියා ඒක නෙමේ පෞරුෂය කියන්නේ අන්නේ ඒ නිසා තමයි හරි ලස්සනට පෞලිතුමා එපිසවරුන්ගේ ලිපියේ මේ විදිහට කතා කරනවා පුරුෂේනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුදකලාක් මෙන් ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න ඔබත් ඔබේ භාර්යාවන්ට ප්‍රේම කරන්න ඒ වගේම කියන එපිසලිපියෙම කියනවා ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න එතකොට මේ ආරක්ෂාව කියන දේ ඇතුලේ අර කටුවක් වගේ මම මගේ පුරුෂයාට ස්ත්‍රියට ගෞරව කරන්නට ඕන ඒකෙනාගේ ගෞරවය මම රකින්න කෙනෙක් වෙන්නට ඕන එතකොට කිසිම මොහොතක ඔබ ඔබේ බිරිඳගේ ගෞරවය කෙලසනවා නම් ඔබේ මිතුරන් අතර ඔබ කටුවක් නෙමෙයි ඔබ ආරක්ෂකයෙක් නෙමෙයි ඔබත් ඔබේ ස්වාමියාගේ ගෞරවය කෙලසනවා නම් ඔබේ මිතුරියන් අතර ඔබ ආරක්ෂිකාවක් නෙමෙයි ඔබේ ස්වාමි පුරුෂයාගේ ආරක්ෂා කරනවා කියන්නේ මගේ බිරිඳගේ මගේ සෙමගේ හොඳනම මම රකින්නට ඕන ඒක ආරක්ෂා කරන්නට ඕන වැරදිතියේ අඩුපාඩුකම් තියේ අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැති නිසා නමුත් ඒ වැරද්ද අඩුපාඩුව ඔබ දෙදෙනා අතර පමණක් ඔබ දෙදෙනා විතරක් ඒක දැනගන්නට ඕන දෙයක් ඒක දැනගෙන ඔබ දෙදෙනා විසඳගත යුතුයි ඒකට මගේ මිතුරන්වත් මිතුරියන්වත් මගේ පවුලේ දුරස්තර නෑදෑයන්වත් ඔබ එකතු කර නොගත යුතුයි එහෙම වුණොත් ඔබ ඔබේ පවුල ආරක්ෂා කරලා නැහැ එහෙනම් අද මේ ලස්සන රූප ටික ඇතුලේ හරි ලස්සන්ට අපිට මේ කතකියා කතා කරා දෙදෙනෙක් අතර බන්ධනය මොන වගේ විය යුතුද මොන වගේද ඔබ දෙදෙනා එකිනෙක කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ සැමියෙක් නම් බිරිඳක් නම් එකිනෙක කෙනා බලාපොරොත්තු වෙනවා නේද විශ්වාසවන්තකම බලාපොරොත්තු වෙනවා ඒ වගේම එකිනෙක කෙනාට ශක්තියක් වෙන එකත් බලාපොරොත්තු වෙනවා වගේම ආරක්ෂාවත් ගෞරවයත් එකිනෙක කෙනා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දේ අපිට අයිති කරගන්න පුළුවන් නම් අපිට මේක දැනෙනවා නම් නේ මම උලලේනෙක් වෙන්නට ඕන මම හබලක් වෙන්නට ඕන මම කටුවක් වෙන්න ඕන නටුවේ කියලා මම හිතනවා බොහෝ දුරට අපේ මේ සම්බන්ධකම ඇතුලේ මේ පුරුෂයා සහ ස්ත්‍රිය වගේ අපි මේ අරගෙන යන පෞල් ජීවිතය අපිට අරගෙන යන්න පුළුවන් වෙයි වෙරළට දවසක එහෙනම් ඒ වෙරළට සෙන්දු වෙන්න ඔබට මේ ගීතය ඇතුලේ මේ රූප රාමු ටික ඔබේ හිතේ රැඳිලා එය ඔබට ආශිර්වාදයක් වේවාමයි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වෙනුවෙන් යාක්ෂා කරනවා ඔබට ජේසු පිහිටයි